සුබ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම මල්කි උඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. මද්‍රව්‍ය වලට එරෙහිව බක් මහත් යුරුම අප්‍රේල් 3. වී මිලදී ගැනීමට රුපියල් මිලියන 1000ක්. රාගල අනුතරින් මියගිය සංඛ්‍යාව 3ක් 60කට තුවාල. රජය සමග ඩීල් දැමූ පිරිසක් ගැන ඇමති මංගලගේ හෙළිදරව්ව. පසුගිය කාලයේ පුරාම අපි දැක්කේ පෞද්ගලික අංශයක් නෙමෙයි ඒක ඩීල් කාර්යෝ ව්‍යාපාරිකයෝ හැටියට පෙනී සිටි. ට්‍රම්ප් රුසියා කුමන්ත්‍රණ බොරුවක් විමර්ශන වාර්තාව කියයි. සුළුහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින් දිරිගැන්වීමේ අරමුණින් වී මිලදී ගැනීමට රජය රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර තිබෙනවා. සමූපකාර අමාත්‍යංශය සමග ඒකාබද්ධව මිලදී ගන්නා වී තුග සහල් බවට පත්කර අලෙවි කිරීමට අදාළ කිවිසුමට ඊයේ අත්සන් තැබුණා. ඒ පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් WMP ඒකනායක මහතා සහ සමූපකාර අමාත්‍යංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යස්ථාන 50කදී වීතෝග මිලදීගෙන සහල් බවට පත්කර වෙළඳපොළට නිකුත් කිරීමට මෙහිදී අපේක්ෂා කරන අතර උත්සව සමයේ ඉහළ යන සහල් මිල පාලනය කිරීමටද හැකියාව ලැබෙනවා. මේ හරහා තම ව්‍යාපාර කටයුතු වඩාත් ශක්තිමත් වන බවයි සහල් ව්‍යාපාරිකයන් රජයට ස්තුතිය පළ කරමින් කියා සිටින්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ රජයේ සහතික වීමේ යටතේ අපි මුණ ගන්න බලාපොරොත්තු වෙනවා. සාදාලව මධ්‍යස්ථාන 50කට වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත තබනවා. ගොවීන්ට කිසිදු අපහසුතාවකින් තොරව රජයේ සහතික වීමේ යටතේ වීතෝක අලෙවි කිරීමට අවස්ථා උදා වෙනවා. සහල් පාරිභෝගිකයන්ටත් සාධාරණ මිලක් යටතේ සහල් මිලකට අවස්ථා උදා වෙනවා. එළ අපිට අවශ්‍ය අරමුදල් සපයා දීම සම්බන්ධයෙන් අධිකාර ජනාධිපතිතුමාටත් අධිකාර අග්‍රාමාත්‍යතුමාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. රාගල මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් 62 දෙනෙකු තුවාල ලැබුවා. ඒ සමග තවත් පුවත් කිහිපයක් දැන්. රාගල මහනුවර ප්‍රධාන මාර්ගයේ මහ ඌව කෝවිලසල මාර්ග වංගුවෙන් බස් රථයක් පෙරළීමෙනුයි අනතුර සිදුනේ. රියතුරුට රථය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට පැන මීටර 200ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුරට හේතුව බස් රථයේ තිරිංග ගැටලුවක් විය හැකි බවටයි පොලිසිය සැක පළ කරන්නේ. තුවාලකරුවන් රාගල සහ නුවරඑළිය රෝහල්වලට ඇතුළත් කර සිටිනවා. අම්පාරේ සිට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසක් රැගත් බස් රථයකුයි මෙසේ අනතුරට ලක්ුණේ. පසුගිය වසරක පමණ කාලය තුල මෙම ප්‍රදේශයේ මෙවැනිම රිය අනතුරු ගණනාවක් සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. වත්තල හැඳලහන්දිය ප්‍රදේශයේ රෙදිපිලි වෙළඳසැලක ඊයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම වෙළඳසැලේ 6 වන මහලෙහි එම ගින්න හටගත්තේ ඊයේ රාත්‍රියේදී. පොලිසිය නාවික හමුදාව කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න බැඩ පැවැත්වීමට කටයුතු කළා. මේ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. සිදුව ඇති අලහබය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ. වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. පොර කුකුලන් කෙටවීමේ මහා පරිමාණ සූතු පොලක් පාදුක්ක පොලිසිය මගින් වටලනු ලැබුවා. පාදුක්ක ඉහළ බෝපේ ප්‍රදේශයේ එය පවත්වාගෙන ගොස් ඇත්තේ. පොර කෙටවීම සඳහා යෙදවූ කුකුලන් 5 දෙනෙකු සහ සැකකරුවන් 3 දෙනෙකු මෙහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේ පලාගිය පුද්ගලයන්ට අයත් බව කියන සුඛෝපභෝගී මෝටර රථයක් සහ ත්‍රිරෝද රථ පහක් ද අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සූදු පිටියට දුරබැහැර පුද්ගලයින්ද පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ. එළමෙන අප්‍රේල් 3 වනදා රටේ සියලු දෙනා මද්‍රව්‍යවලට විරුද්ධව බක්මහා දියුරුම නමින් දියුරුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුවේ පාසලක පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවේ අප්‍රේල් 3 වනදායින් පසු මද්‍රව්‍ය වැටලීම් තවත් ඉහළ නංවන බවයි. හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයට පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගත්තා. අනතුරුව රුපියල් 1,440ක වියදමින් ඉදිකළ පිහිනුම් තටාකය විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ඉන් අනතුරුව පොළොන්නරුව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් සහ පිරිවෙන් සඳහා පුස්තකාල පොත් පිරිනැමීමද සංකේතාත්මකව ජනාධිපතිතුමා සිදු කළා. අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත් ඇති බවයි.
පෙරේදා රාත්‍රියේ අපේ නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය මත් කුඩු නැවක් ඇල්ලුවා. නමුත් අපේ හමුදා මේ නැව වට කරන බව ඒගොල්ලන්ට කොහොමාරි දැනුණා. ඒක නිසා නැවේ තිබුණු කිලෝග්‍රෑම් 600කින් 500ක් ඒගොල්ලන්ට මූදර දාන්න පුළුවන් වුණා. අපිට තියෙන ලොකුම ඛේදවාචකයේ දරුවනේ මේ රටේ විශ්වවිද්‍යාලවලට මත් කුඩු නොමිලේ බෙදා හරින්නේ ජාවා ආරම්කාරයෝ. මේ රටේ කීර්තිමත් පාසල්වල ද්විතීක පාසල්වල අද මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච පාසල් දරුවෝ ඉන්නවා රටේම. සමහර පාසල්වල විදුහල්පතිතුමාට සහ ගුරු මණ්ඩලයට පාසල පාලනය කරගන්න බෑ උසස් පෙළ පන්තිවල කුඩු පාවිච්චි කරන ළමයි නිසා. මේකේ අනික් ඛේද වාචකය ගැහණු දරුවෝ මේවට දැන් පෙළමිලා තියෙනවා. මේක බරපතල ජාතික ව්‍යසනයක්. ඒ නිසා අපි දැනුම අධ්‍යාපන විභාග සමත් වීම ඒහා සමානව ජීවත් වීම ජීවිතයේ සමත් වීමේ අභියෝගය පැහැදිලිව තේරුම් ගන්න ඕන. දෙමව්පියෝ දරුවන්ට ඒ හොඳින් කියලා දෙන්නට ඕනේ. අපි ලබන 3 වෙනිදා අප්‍රේල් 3 රටම දිවුරුම් දෙනවා. මුළු රටේම රාජ්‍ය සේවකයන් රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදාව පාසල් දරුවෝ රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ සේවකයන් සියල්ලම මත්ද්‍රව්‍ය වලට විරුද්ධව බක්මහ දිවුරුම නමින් දිවුරුමක් දෙනවා. අපි අප්‍රේල් 3 වෙනිදා උදේ 8:00 ට. ඒ වගේම අප්‍රේල් 3 න් පසුව දැනට කරන වැටලීම් වැඩි කරලා තිබෙනවා. දැනට ත්‍රිවිධ හමුදාව පොලිසියත් සමග සම්බන්ධ වෙලා කරන වැටලීම් මීට වඩා ශක්තිමත් කරනවා අප්‍රේල් 3 වෙනිදායින් පසුව. ඔබට දැක ගන්න පුළුවන් විශේෂයෙන්ම මත්කුඩු විශාල වශයෙන් භාවිතාවන කොළඹ නගරය ඒ වගේම බස්නාහිර පළාතේ මුහුදුබඩ දකුණු පළාතේ මුහුදුබඩ ඒ වගේම පුත්තලම වගේ මුහුදුබඩ ප්‍රදේශ නැගෙනහිර පළාතේ මුහුදුබඩ අපි විශාල වශයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ වූ පුළුල් වැටලීම් එක දිගට කරන්න මේ වෙන විට සැලසුම් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා රාමඥ මහා නිකායේ අනුනායක දුරෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති පූජ්‍ය දීවෙල මහින්ද ස්වාමින් වහන්සේ වෙත අක්ත පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ශාස්ත්‍රපති පූජ්‍ය දීවෙල මහින්ද ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ වෙත කැඳවාගෙන පැමිණියේ අලංකාර පෙරහැරකින්. උන්වහන්සේ සිදු කරන ශාසනික හා ආගමික මෙහෙවර අගෙමින් අනුනායක දුරය පිරිනැමීමට රාමඤ්ඤ මහානිකාය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිතු අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ අනුනායක දුරයේ සන්නස්පත්‍රය පිරිනැමුවා. අනුතුරුව විජිනපත පිළිගැන්වීම සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. මහා සංඝරත්නය සහ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මහජන නියෝජිතයන් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්මදිනය ඊයේ දිනට යෙදී තිබුණා. එවෙනුවෙන් දිවයිනපුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 ජන්මදිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. අග්‍රාමාත්‍යවරයාට සෙත්පත්මින් සර්ව ආගමික වතාවත් මෙහිදී සිදු කෙරුණා. කලාකරුවන් සඳහා සුවසෙත කලාකරු අරමුදල පිහිටුවීම අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණේ කලාකරුවන්ට සෙත සලසමින්. මෙති ඇමතිවරුන් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේද විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. අරලියගහ මන්දිර පරිශ්‍රයේදී එය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා කෘතිම පාද ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ සාගල රත්නායක, රුවන් විජේවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අග්‍රාමාත්‍යවරයාට සෙත් පැතීමේ බෝධි පූජා පින්කමත් ජයශ්‍රීමා බෝසමිඳුන් අභියසදී පැවැත්වුණේ අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍යවරයාගේ 70 ජන්මදිනය වෙනුවෙන් දොම්පේ ජනතාව සංවිධානය කළ බෝධි පූජා පින්කමක් මිතිරිකල ශ්‍රී ධම්මවිජයාරාමයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. පිළියන්දල පිල්ලෑව විහාරස්ථානයේදීද බෝධි පූජා පින්කමක් පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාට සෙත් පතමින්. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම පින්කමට සහභාගී වුණා. අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනය වෙනුවෙන් සෙත් පැතීමේ බෝධි පූජා පින්කමක් එප්පාවල කෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. විහාරාධිපති උතුරු මධ්‍ය දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහමංකඩවල පියරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම පැවැත්වුණේ. මිහින්තලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක සංජීව සෙනවිරත්න මහතාද පින්කමට එක්ව සිටියා.
රජය සමග ඩීල් දැමූ ව්‍යාපාරික පිරිසක් පමණක් වැජඹුණු යුගය අවසන් කිරීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට හැකි වූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රථම ජංගම සේවයේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රථම ජංගම සේවය වැලිගම නගර ශාලා ශ්‍රවණාකාරයේ පැවැත්තුණා. දින දෙකක් පුරා පැවති වැඩසටහනට විවිධ ණය පහසුකම් ලබා ගැනීමට පුද්ගලයන් 6000කට අධික පිරිසක් එක්ව සිටියා. වැඩසටහන සඳහා දායක වූ පිරිස වෙත සහතික පිරිනැමීමද අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අතින් සිදු කෙරුණා. පෞද්ගලික අංශය කියලා නිතර නිතර කතා කරාට මේ රටේ පෞද්ගලික අංශය හැටියට පසුගිය කාලයේ පුරාම අපි දැක්කේ පෞද්ගලික අංශයක් නෙමෙයි ඒක ඩීල් කාර්යෝ ව්‍යාපාරිකයෝ හැටියට පෙනී සිටි. අවදින අඬුවත් එක්ක එකතු වෙලා සල්ලි ඌරාගෙන කාලා එහෙම නැත්නම් තවත් අයදා ගනුදෙනු කරලා කෝටිපතියන් වෙලා ඊට පස්සේ ආණ්ඩුවටත් එයයි දේශනා කරන්න වෙනවා පෞද්ගලික අංශය හැසිරවිය යුත්තේ කොහොමද කියලා. නමුත් ඒ අය නෙමෙයි සැබෑ පෞද්ගලික අංශය. අපිට ඕනේ සම බිමක සම නීතියන් යටතේ තරංකාරී ලෝකයක් එක්ක ගැටෙන්න පුළුවන් බුද්ධිමත් තරුණ පෞද්ගලික අංශයක්. කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ලබන 31 වනදා විවෘත කරන බව අමාත්‍ය පාර්ලිමේන්තු චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ශීඝ්‍රගාමී ප්‍රවාහන සේවාවක්ද ආරම්භ කරන බවයි අමාත්‍යවරයා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වමින් ප්‍රකාශ කළේ. මේ රටට සුදුසු ක්‍රියාදාමය වන්නේ බස් ශීඝ්‍රගාමී සේවාවක්, ඒ කියන්නේ බස් රැපිඩ් ට්‍රාන්සිට් සිස්ටම් එකක් ඇති කිරීමත්, ඒ වගේම සැහැල්ලු දුම්රිය පද්ධති සේවාවක් ඇති කිරීමත් කියන එක අපි තීරණය කළා ගරු කතානායකතුමනි. ඒ අනුව අපි ඒ සඳහා මූලික වැඩකටයුතු ආරම්භ කළා. විශේෂයෙන්ම බස් ප්‍රවාහන සේවාව වැඩි දියුණු කර ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක අපි පියවර ගණනාවක් ගත්තා. පළවෙනි පියවර හැටියට අපි කොයික ආයතනයත් එක්ක අධ්‍යයනයක් කළා. බස් ප්‍රමුඛතා මන්තිරු අඳුන්ලා දුන්නා කිලෝමීටර් 40කට. ඒ කිසියම් සාර්ථකත්වයක් ගාලුපාරේ අපට ලැබිලා තියෙනවා. මෙහි දිවන පියවර වන්නේ මහජනයාට යන්න පුළුවන් ලෝ ෆ්ලෝ බස් සේවයක්, නියම මගී ප්‍රවාහන බස් සේවයක් මේ මාර්ගවල ගමන් කිරීම. ඒ වගේම ඊළඟට අන්තර්ජාලය මගින් පාලනය වෙන ශීඝ්‍රගාමී බස් සේවාවක අවශ්‍යතාවය අපට දැනෙනවා. දැන් එහි පළවෙනි පියවර අපි තියලා තියෙනවා. අපි 3 මාසයක නියම ව්‍යාපෘතියක් මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කළා. එය ඉදිරියේදී මුළු රට පුරාම ගමන් කරවීමට අපි බලාපොරොත්තු වෙනවා. වතු ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස අනු වටක් ජනතා අයිතියට පත් කරනවා. ඉන්දිය ආධාර යටතේ මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 98ක්. කොත්මලි එල්බුඩ වතු ප්‍රදේශයේ ඉදිකළ බගසෙම් නිවාස ව්‍යාපෘතිය විවෘත කෙරුණේ මංගල සමරවීර නවීන් දිසානායක ගයන්ත කරුණාතිලක පළණි දිගම්පරම් යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සින්සන්තු මහතාද මීට එක් වුණා. පර්චස් හතක ඉඩමක ඉදිකර ඇති මෙම නිවාස ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් වලින් යුක්තයි. නව නිවාස ලාභීන් සඳහා හිමිකම් ඔප්පු ලබා දීම මෙහිදී සිදු කෙරුණා. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පරම්පරා ගණනාවක් මේ වතු කරේ ජනතාව දුෂ්කර ජීවිත ගත කරමින් සිදු කරපු සේවය අපිට කිසි දවසක අමතක කරන්න පුළුවන් කමක් නැහැ. හැමදාම ලයින් කාමරවල හිටියා ඇති රටේ අනිත් පුරවැසියෝ වගේම වතු කම්කරුවත් හොඳ ජීවිත ගත කළ යුතුයි කියලා විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තීරණය කළා තිබෙනවා. වතු කරේ ජනතාවට නියම පුරවැසි භාවය ලැබුණු දිනේ තමයි තමන්ටම කියලා ඉඩමකුයි තමන්ටම කියලා ගේකුයි ලැබුණු දවස. දැන් අද ඉඳලා තමන්ගේ දරුපවුලත් එක්ක සතුටෙන් තමන්ගෙම කියලා වහලක්කට නිදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ මෙවන විට විවිධ අදහස් පළ කරනවා. එවැනි අදහස් කිහිපයක් දැන් එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණක් හැටියට තමයි මේ මැතිවරණ කීපෙම තරඟ කරේ. ඒක නිසා අපේ තීන්දුව ගන්නකොට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව ගන්න ඕනේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ අනිත් කණ්ඩායම් වල තීන්දුව තීරණ අරන් කවුද දාන අපේක්ෂකයා කියන එක අපි ගැසට් කරාට පස්සේ කියන්න. ඒ වෙනකොට සුදුසා කවුද කියන එක මම ඕනම වෙලාවක කතා කරලා කියන්න. එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එහෙම තාම ඉන්නේ මුත්‍ය දාලා බලමින් ඉන්නේ. මොන මැතිවරණ ගිනාවක් දිනන්න පුළුවන්. ජනාධිපතිවරණ ජාල වැළනවා ඒක දිනන්න පුළුවන්. ජනාධිපතිවරණට කලින් මහා මැතිවරණ ගිනාවක් හරියයි. මැතිවරණේ නම් කරාට පස්සේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් එකතු වෙලා සුපුරුදු පරිදි වෙනද වගේම අපි ජයග්‍රාහී අපේක්ෂකයා නම් කරනවා. අද පොහොට්ටුවට තමයි අපේක්ෂකයා පිළිබඳ ගැටලු මතුවලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම එක පෙරමුණක් හැටියට ඒ ඉදිරි මැතිවරණ ජයග්‍රහණයට කටයුතු කරනවා. විල්පත්තු වනරක්ෂිතයේ ඉඩම් බෙදා දීම සිදු කර තිබෙන්නේ පසුගිය රජය සමයේ බව රාජ්‍ය අමාත්‍ය අජිත් මානපිරුම් මහතා පවසනවා.
විල්පත්තු වන රක්ෂිතය තුල සිදු කෙරෙන බව පැවසෙන වනාන්තර හෙලිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට එක් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටියා. මේ අක්කර 650 විලත්තිකුලම් කියලා එදා 2013 මේ ඉඩම් සියල්ලම ලබා දීලා කට්ටි හරි ගස්සලා තියෙනවා. මේ කට්ටි 950කට ආසන්න සංඛ්‍යාවක් මේ අක්කර 650 කට්ටි වෙන් කරලා තියෙනවා. දැන් එක පැත්තක දිහා බැලුවොත් එහෙම ගෙවල් හැදිච්චා තියෙනවා. තව පැත්තක ගෙවල් හැදෙමින් පවතිනවා තියෙනවා. මේ ජනතාවේ තමුන්ට සල්ලි තියෙන විදිහට ඇවිදilla. තමුන්ගේ ඉඩම සුද්ධ කරන්න ගෙවල් හදනවා. එදා 2013 මේ ඉඩම් ඔක්කොම ගස් ටික කපලා දාලා කට්ටි කරලා දීපු ඉඩම්. හැබැයි දැන් අද අවුරුදු 5කට 6කට පස්සේ එනකොට මේකේ ලඳු කැලෑ වගේ හැදිලා තියෙනවා නිකම්ම තිබිලා හින්දා. දැන් මේගොල්ලෝ සල්ලි හොයාගෙන ආවහම ඒක ඒගොල්ලෝ කරන වැඩේ ඩෝසර් එකකින් තල්ලු කරගෙන කරනවා. අද දෙකල මේකේ මහා ගස් නෑ කොහෙවත්. මේ ලඳු වගේ දේවල් වැවිච්ච කටුපඳුරු වගේ දේවල් තමයි ඩෝසර් කරලා හරි ගස්වල දාලා තියෙන්නේ. එහා පැත්තෙන් තියෙනවා පාරවල්. ලයිට් ලයින් 2013 ඇදලා තියෙනවා. සමහර ගස් තිබිච්ච ඒවා එදා කපද්දිත් එකන ගෙයක් හදන්න විදිහට තමයි අක්කර භාගේ තමයි ඉඩම් කට්ටි දීලා තියෙන්නේ. ඒ භාගේ තියෙද්දි ලොකු ගස් තියෙනවා සමහර ඒවා ඉතුරු කරලා තියෙනවා. ඒව ගපන්න තහනම් කරලා තියෙනවා. ඒ කැලෑව තාමත් ඒ විදිහට අවුරුදු 5ක හැබැයි. කිසිම ගහක වයස අවුරුදු 5ට වැඩි ඒවා නැහැ. ඉතින් මේ ඇයට සල්ලි හම්බෙන්නලට එනවා. ඉතින් මේක මේ මායින් ගහලා ලයිට් දීලා පදිංචි කරෝලා කැලේ කපලා තියෙන්නේ 2013 වර්ෂයේ තමයි කරලා තියෙන්නේ. දෙවෙනි පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගේ. මහනුවර අකුරණ සියා අනුස්මරණ රෝහල අංග සම්පූර්ණ මූලික රෝහලක් බවට පත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එම රෝහල වැඩදියුණු කිරීම හා එහි අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ පහසුකම් එක්ක අඩුපාඩු තියෙන ටික මම දන්නන්නේ. එතකොට මම තමුන්නාසිත එවන්නන්ගේ අවශ්‍ය උපකරණ ටික එවෙන් දීලා අපි මේක මූලික රෝහලක් බවට පත් කරමු. මමත් පිළිගන්නවා මේක මූලික රෝහලක් විය යුතුයි කියලා. මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පලේ ඉදිකිරෙන බහුවිධ මාතිලි ප්‍රවාහන අංගනයේ ඉදිකිරීම කටයුතු මෙවන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. රුපියල් බිලියන 10ක වියදමිනුයි මෙය ඉදිකෙරෙන්නේ. බහුවිධ මාතිලි ප්‍රවාහන අංගනයට සමගාමීව තාවකාලික බස් රථ නැවතුම්පලක්ද ඉදිකිරෙනවා. ඒ රුපියල් ලක්ෂ 2000ක වියදමින්. එය ලබන මාස මුල් සතියේදී ජනතා අයිතියටපත් කිරීමට නියමිතයි. සංවර්ධනය කළ මහනුවර ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානයේද කඩිනමින් මහජන අයිතියටපත් කරන බවයි හිටපු පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා ප්‍රකාශ කළේ. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල කුරුදුවත්ත කොවුලහේන මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතියටපත් කිරුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ගය තාරාතුරා සංවර්ධනය කිරීමට වැය කළ මුදල රුපියල් ලක්ෂ 30ක්. මාර්ගය සංවර්ධන කිරීමෙන් ගම්මාන රැසක ජනතාවට සෙත සැලසෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ ත්‍රිපිටකාභි වන්දනා වැඩසටහනේ සැමරුම් උත්සවයක් ඇමරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්ුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත ජනක පිටිකල. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිපිටක අභිවන්දනා සතිය ලෙස පසුගිය සතිය නම් කරන ලදී. ඒට සමගාමීව නිව්යෝක් නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය හා නිව්යෝක් නුවර බෞද්ධ විහාරස්ථානය විසින් පින්කම් රැසක් සංවිධානය කරා. මෙම පින්කම් සඳහා ආසියාවේ අනිකුත් බෞද්ධ රටවල්වල තානාපතිවරුන් හා ශ්‍රී ලාංකීය ජනතාවද සහභාගී වුණා. නිව්යෝක් නුවර සිට ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් ජනක පිටිකල. එත් සමගින් නයිටින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk